දහනාවේ තියෙන සාධනීය ලක්ෂණ තිබෙනවා යංක එක ඔබතුමා ඒකට පිළිගන්නවද පිළිගන්නවා දහනමේ යම් සාධනීය ලක්ෂණ ප්‍රමාණයක් තියෙනවා ඒව ඇත්තරම අතුල් කරේ ඒක සීනි තවරීමක් හැටියට කියන දහනමේ සැබෑ අරමුණු සංගවන්න දහනමේ සැබෑ අරමුණ මේ මහජනයට ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න නෙමෙයි මේ බටහිර බලවේග වලට මේ රාජ්‍ය දුර්වල කරලා ඔවුන්ගේ අතපෙවීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරගන්න නමුත් ඒකට සීනි තවරන්න යම් යහපත් දේවල් ඒක ඇතුළට ගෙනාවා උදාහරණයක් විදියට මේ දුත්තපුරවැසි භාවයේ සම්බන්ධ බාධකයක් පැනවුවා ඒක ඊටාම හොඳ දෙයක් නේ අපි අත්දැකීමෙන් දක්කන්නේ මහ බැංකු අධිපති කොහොමද මේ හොරකම් කරලා පැනලා ගිහලා දැන් ආරක්ෂා වෙලා ඉන්නේ හැබැයි ඒකේ තිබුණේ නැහැ මේ මේ නිලධාරීන්ට බාධකයක් පනවලා මන්ත්‍රීවරුන්ට විතරයි තිබුණේ එතකොට ඒ වගේම විගණන කොමිසම ඒ වගේ කොමිසම් පත් කිරීමේදී ඒ යම් ස්වාධීන කොමිසම් ප්‍රමාණයක් විශාල වැදගත්කමක් තියෙනවා නමුත් ඒව පත් කිරීමේදී ව්‍යවස්ථා සම්පාදක සභාවට එන්ජිඔ කාර්යෝ දාලා ඒ හදපු අවුල එසේම තියෙනවා එසේ වුවත් ඒ ඒවා යහපත් දේවල් තියෙනවා එතකොට ඒ යහපත් දේ ආරක්ෂා කරන්න ඕන අනිවාර්යයෙන්ම කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති මේ මහා ජනවරම ඇතුලේ තියෙන අපේක්ෂාව පසුගිය රජය නවත්තපු තැනින් පටන් ගන්න නෙමෙයි මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම ජනවරමේ කියවෙන්නේ ජනවරම අනුව පසුගිය රජය කරපු කිසිදු නරක දෙයක් මේ ආණ්ඩුවට ආයි කරන්න බෑ නොකළ යුතුයි මොකද විපක්ෂයට බරපතල මේසා විශාල දඬුවමක් දීපු අවස්ථාවක් අපේ ඉතිහාසයේ හම්බෙන්නේ නැහැ සියලු විපක්ෂ බලවේග වලට මහා බරපතල දඬුවමක් එයයි ඉතිහාසයේ කරපු පාවාදී වලට වන්දි ගෙවන්න දුනානේ එයට මහජනයා හැම දඬුවමක් දුන්නා මෙහෙම දඬුවමක් ඉතිහාසයේ කවදාවත් දීලා නැහැ ඒතකොට දැන් මේ ජනවර්මයෙන් නිර්මාණය කරපු ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයට ඔහු ඉතිහාසයේ විසින් නිර්මාණය කරපු චරිතය මේ යුගයේ අවශ්‍යතාවය ඉටු කරන්න ඒතකොට එතුමාගේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ පසුගිය ආණ්ඩුව නතර කරපු තැනින් පටන් ගන්න එහෙම නැත්නම් ඒ ආණ්ඩුව කරපු වැරදි නැවත කරන්න ඒ කියන්නේ විවාදයක් නැක කරන්න බෑ එතකොට එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? ඒ ඔවුන් කරපු යම් හොඳ දෙයක් තියෙනවා නම් ඒක ඉතුරු කරලා ඒක ආරක්ෂා කරන ගම මහජනය අපේක්ෂා කරන හොඳ දේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ ඔළුවේ තියෙන්න පුළුවන් යම් අපේක්ෂාවන් ප්‍රමාණයක්. ඒ යහපත් දේ. ඒක තමයි කරන්න ඕනේ. ඒක තමයි ජනතාව අපේක්ෂාව. ඔබතුමා කිසියම් දොසක් දකින්නවනේ මේ කාරණේද? අපිට ඒක කොහොමද ජනතාවගේ පාර්ශවයෙන් මේ ජනවරම්ම උල්ලංඝනය වෙනවා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් සාධක තිබෙනවද? මේ සාධක ඇතුළත ඔබ කතා කරන්න. හැදිරෝ දැන් මම පුද්ගලිකව විශ්වාස කරන්නේ මේ සියලුම කරුණු සියුම් කරුණු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් වෙලා ඇති කියලා. ඒ කියන්නේ මෙතුමා පැහැදිලිව සඳහන් කළා වගේ ජනාධිපතිතුමාගේ බලයට ප්‍රශ්නයක් නැහැ. බලය පත් කිරීමේ බලය එතුමාට ලැබෙනවා. එතකොට අර තියෙන දේ හොඳ දෙයක්නේ ජේෂ්ඨත්වයේ තියෙන අය පත් කරාම තමයි 15 උසාවියල වැඩ කරපු විනිසුරුවරයෙක් පත් කරාම තමයි මේ 15 උසාවියල ඉන්න නිලධාරින්ගේ දුක් ගැනවිල්ල දන්නේ. ඒක හොඳ දෙයක්. ඒතර ඒක අයින් කරේ මොකද්ද? මොකටද ඒක අයින් කරේ? අපි හිතන්නේ ජනාධිපතිතුමාට එහෙම උමනාවක් තියෙනවා කියලා. Tamanට ඕනෑම කෙනෙක් පහල මේ ජූනියර් කෙනෙක් හරි කැමති කෙනෙක් දාගන්න උමනාවක් කියලා එහෙම නැහැ. එතුමාගේ පත් කිරීමේ බලය ආරක්ෂා වෙනවා. ඒතර මේ දෙවෙනි කාරණේ ඇයි? පත් කිරීමේ බලය ලැබුණාන් පස්සේ ඕනෑම කෙනෙක් දාන්න तत्व हदा गण एक जनता अपेक्षा करण दे जनता मे जनवर मे अपेक्षा युक्त युक्ति सागत निवर्दि दे कर्ण पालक मैं ගෝඨාභය රාජපක්ෂ මහත්තයා प्रतिरूपे एक हुंद ये प्रतिरूपेट हाणि विनो मे वगे देवल करा मे मेव अतुलट दम्मे खाऊद कीन मे नीति कटुम पत्ते नीलधारी ओहे मोड़कमट दम्मद मे कपल दम्मद पैने निकं कपुनद इमन तिता मता कला अद कीन प्रश्न ජනාධිපතිතුමා මේ පුටුවක වාඩිලා මෙන්න මේව මේව අයින් කරන්න කියලා කිව්වනම් ඒ එනම් ප්‍රශ්නේ බරපතලයි. ඒතර මේකෙදි මා ජනවරමට පටහැනි කියලා කිව්වේ මේ ජනවරම දූෂණයට වංචාවට බලහත්කාරයට හරි ළඟට මේ අධිරාජ්‍යවාදී මහා බලපෑම් වලට යටත් වීමට ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමට මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඒවට එරෙහිවනේ මේ ජනවරම නිර්මාණය වෙන්නේ. එතකොට මේ සංශෝධනයේදී ඉතා පරිස්සම් විය යුතුයි. මේ සංශෝධනයෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපය එළියට පේනවා. ඒතර මේ අමතිවරයාටත් මහා විශාල වගකීමක් තිබුණා. එතුමා නීතිඥයෙක් තමයි නමුත් එතුමා මහා දේශපාලන අධ්‍යක්ෂීම් ජනවරම සම්බන්ධයෙන් අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් එතුමා මේ පාර්ලිමේන්තුවට මේ පත් වෙච්ච ගමන්ම එතුමාට මේ තනතුරු ලැබෙන්නේ. අපි හිතනවා ඒකත් බලපාන්න නැති මේ ජනවරම දිහා බලලා මේ ජනවරමේ අධ්‍යාත්මයේ දිහා බලලා मे वेरदी नुकल युत मे करप गोमे जनवर बलपान मंग उदाहरण देख तुना दीति अज्ञेन कोट एक जनाधिपति
මේ විධායකයේ මේ අධිකරණයේ මතය විමසලා පාර්ලිමේන්තුවට දාලා සම්මත කරනවා කියන්නේ මහජනයාට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊගෙන ඒක හොඳද නරකද කියලා බලන්න. අපේ පරමාධිපත්‍යයේ මහජනයාට මේ ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යය තියෙනවා. ඒතර අපේ නියෝජිතයෙක් යවලා තියෙනවා. ඒ නියෝජිතයට හම්බෙන්නේ නැහැ වෙලාවක් මේක දැනගන්න. පාර්ලිමේන්තුවට එනවා අත උස්සපාංකව මත ඉස්සුවා. ඒතර ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? MCC පනත. එහෙම නැත්නම් මේ රට පාවා දෙන පනතක්ද? මොකද්ද? රටේ ජනතාවගේ ඉඩම් අයිතිය හවුසින පනතක්ද? පරිසරය විනාශ කරන පනතක්ද? මහජනයාට අයිතිය තියෙන්නේ ඕනේ කතා කරන්න. කතා කරලා තියෙද්දි මහජනයා ඒක දැනගෙන ඉද්දි මන්ත්‍රීවරු මහජන මතයට විරුද්ධව ඡන්දය දෙනවා නේද? වෙනම කතාවක්. ඔව් ඔව්. දැනගෙන අපායට යන්න පුළුවන්. එතකොට ඒක අහෝසිකලේ ඇයි? ඒ කියන්නේ ඒක අහෝසි කරලා තිබුණේ 19 කරපු හොඳ දෙයක් තමයි 78 JRG ව්‍යවස්ථාවේ තිබුණු ඒ ප්‍රතිපාදනය අයින් කරා 122 වෙනි වගන්තිය. ඒක අයින් කරපු එක ඉතා හොඳ දෙයක්. එහෙනම් ඒක දැන් තියන්න එපා. හොඳ දේ තියන්න එපා. දැන් අයින් කරා. එහෙනම් හොර රහසේ පනත් ගේන එක හොඳයි කියලාද කියන්නේ? ඒක ජනයාගේ අපේක්ෂාව නෙමෙයි. ඒක ජනවරමට පටහැනි. දෙවෙනි කාරණේ මීට පෙර ජයජාවදන ව්‍යවස්ථාවේ ගැසට් කරලා ඒත් අලුත් පනතක් ගෙනකොට ගැසට් කරලා දවස් 7යි තියන්න ඕනේ. ඔව්. දවස් 7ක් මදි. ගැසට් කරලා ගැසට් එක හම්බෙන්නත් මිනිස්සුන්ට වෙලා යනවා. සාකච්ඡාවක් කරන්න, සම්මන්ත්‍රණයක් කරන්න වෙලාවක් යනවා. අධ්‍යයනය කරන්න. දැන් අපිටත් මෙතුමාටත් දවසක්ම ගියා. මටත් මෙකට දවසක්ම ගියා මේ ව්‍යවස්ථාව පෙරලගෙන මේ කින් එක බලන්න. ඒතර අය අර මේ අර මම මුලින් කියපු අයමුණුම නැහැනේ මේකේ. සංශෝධනය කරන්නේ කොමුණ වගන්තියද මොකක්ද අරමුණ කියලා මේකේ නැහැ. මේකේ කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් හිතාමතාම තමයි එහෙම හදලා තියෙන්නේ කියලා. ලේසියෙන් ඉගෙන ගන්න බෑ මේක හොයාගන්න බෑ මාජනයට. මේක දැනුම තියෙන කෙනෙකුට තමයි මේක හොයාගන්න පුළුවන්. එතකොට අර වගේ දවස් 7ක් මදි කියලා ඒක 14 කරා 19 මිනිත් සංශෝධනය. හොඳ දෙයක්. මාජනයට තව සතියක් වැඩිපුර දෙන එක හොඳයි. මේගොල්ලෝ ආයසරයක් ඒක 7ට බැස්සුවා. ඒක යහපත් දෙයක්ද? ජනවරමේ අපේක්ෂාවද ඒක? ප්‍රජාතන්ත්‍රවාදයේ එකඟ දෙයක? නෑ. ජනතාවට ලැබෙන ප්‍රයෝජන මොකද්ද? ඒකෙන් ජනාධිපතිතුම ලැබෙන ප්‍රයෝජන මොකද්ද? ජනතුමාගේ ප්‍රතිරූපේට හානියක් වෙනවා මිසක්. මං කියන්නේ මේක නරකම තැනක ඉඳන් කියනවා නම් මේක හදපු මිනිස්සු මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න කුමන්ත්‍රණයක් කරා කියලාත් කියන්න පුළුවන්. මම එහෙම කියන්නේ නෑ. කෙනෙකුට එහෙමත් කියන්න පුළුවන්. ඇයි මේ ගොන් වැඩ කරන්නේ කියලා? ඒකෙන් ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපේට හානියක් වෙනවා, මේ ජනවරමට හානියක් වෙනවා. තුන්වෙනි කාරණේ මොකද්ද? මේ සම්බන්ධයෙන් අපේ ආචාර්ය අමරසේකර මහත්මත් ලිපියක් ලියලා තිබ්බ ජනාධිපතිතුමාට. දැන් 53 වෙනි වගන්තියේ තියෙනවා අමුණුමක්, උපලේඛනයක්, 7 වෙනි උපලේඛනයේ ඒක ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනයෙන් ගෙනාවේ බිදුම්වාදයට පක්ෂපාතී නොවන බවට දිරුමක් ගන්න ඕන. ඒතර මේ 53 වගන්තිය නැවත සංශෝධනය කරද්දී අලුත් 53 වගන්තිය මේ උපලේඛනයේ නැහැ. පරණ උපලේඛනයේ විතරයි තියෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් 78 ව්‍යවස්ථාවේ තිබුණ එක ගත්ත නිසා වැරදීමකින් මේක ඉවත් වෙලා කියලා. හැබැයි වැරදීමකින් ඉවත් වුණත් එහෙනම් කොච්චර වැරදිද? එහෙනම් මේවා සොයා බැලීමකින් තොරවනේ කැබිනට් එකට දාලා තියෙන ජනාධිපතිතුමාට දාලා තියෙන්නේ. එහෙනම් කොච්චර වගකීම් විරහිතද? අමාත්‍යවරයා සහ ඔහුගේ කණ්ඩායම. ඒත් වැරදි. වැරදීමකින් වුණා නම් ඒත් බරපතලයි. ඒ නොසලකිලිමත් භාවයේ වගකීම් විරහිත භාවය හිතාමතා කරා නම් ඒ වගේ දහගුණයක් බරපතලයි. බිදුම්වාදයට එරෙහිව සංශෝධනය මේ දියුරුමක් දෙන්න ඕනේ නැහැ කියනවා නම් මේ කොමිසම් වල සමාජිකයෝ ඉහළ නිලධාරීන් මොන තරම් බරපතලද? ඒක මහජනයා පිළිගනියද? මහජනයා ඒකට සමාව දෙනවද? ඒ වරදට බරපතල වරදක්. ඊළඟට විගණ කොමිසම කියන්නේ මහජනයාගේ මුදල් වලට රාජ්‍ය වග කියනවා කියන එක තහවුරු කරන ප්‍රධානම දෙකක් තමයි ඒවා භාවිතා කිරීමේදී. ඔව්. ඒක පාලනය කරන්න යම් තුන්වෙනි පාර්ශවයක් විසින් බැලීම ඊළඟට ඒවා විගණනය කිරීම. වේදම් කරාට පස්සේ ඒක සොයා බැලීම. ඒතර විගණන කොමිසම අහෝසි කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඒත් එපමණක් නෙමෙයි විගණන කොමිසම අහෝසි කරලා නතර වෙන්නේ නැහැ. විගණනය කිරීමට බලය තියෙන ආයතන 150ක්. ඒ කියන්නේ රජයට කොටස් හිමි 51%කට වඩා කොටස් හිමි රාජ්‍ය සමාගම් තියෙනවා. පුද්ගලික මේ සමාගම් පනතේ ලියාපදිංචි කරමු. ඒ ආයතන 150ක් විගණනය කරන්න බැරි වෙනවා දැන්. මේක සම්මතුණාන් පස්සේ ඒව ඉගෙනේ කරන්න බෑ. ඒකට ඕන පිස්සුවක් කියලා ඉන්න පුළුවන්. ඊළඟට ජනාධිපතිතුමාගේ කාර්යාලය සහ අගමැතිතුමාගේ කාර්යාලය විගණනය කරන්න බෑ. ඒක හොඳ දෙයක්ද? ජනාධිපතිතුමා කිසිසේත්ම කියන එකක් නැහැ. මගේ කාර්යාලය විගණනය කරන්න එන්න එපා කියලා. ඒක ഇതുමාගේ ප්‍රතිරූපයට හොඳ නැහැ. ඇයි උතර ඒක කරේ? ഇതുමාගේ ප්‍රතිරූපේ බිඳවට්ටන්නද? එතකොට දැන් හිතන්න කෝප් සහ කෝපා කියලා කමිටු දෙයක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ රාජ්‍ය ආයතන වල ගිණුම් පරීක්ෂා කරන්න. ඒ කමිටුවලත් පරීක්ෂා කරන්න පූර්ව කොන්දේසියක් තමයි විගණනාධිපතිගේ වාර්තාව. ඒතර මින් පස්සේ විගණනාධිපතිට වාර්තාවක් දෙන්න බෑ. ඒතර පාර්ලිමේන්තුව සාකච්ඡා කරන්නේ මේ ආයතන වල සභාපතිලාට ඕන හොරකමක් කරලා බේරෙන්න පුළුවන්. ඒක අපේ අපේක්ෂාවද? මේ ජනවරමේ අපේක්ෂාවද? ඇයි ඒක කරේ? වැරදීමක්ද හිතාමතාද? නැත්නම් ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපේ විනාශ කරන්නද? හරි.
එතකොට ඒ විදිහට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔව්. මේවා අපි අපේක්ෂා කළ දේ නෙවෙයි. අපි අපේක්ෂා කරා ජනාධිපතිතුමාට බලය දෙන්න ඕනේ. පොලිස් ප්‍රතිපත් කරන්න බලය දෙන්න ඕනේ. නැත්නම් කොහොමද ආණ්ඩුව කියන නීති ප්‍රතිපත් කරන්න බලය දෙන්න ඕනේ. එතකොට හැබැයි ඒත් බලය දුන්නත් අයවත් කරන්න බෑ. මේ මේ අමතිවරයාට ඒක දන්නේ නැතුවද ඒක බොරු කියනත් කියලා මම දන්නේ නැහැ. ඉවත් කරන්න බැරි වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නය නිසා නෙමෙයි පනතක් තියෙනවා. ඒක සාමාන්‍ය බහුතරයෙන් ඒ පනත සංශෝධනය කරලා පනත අයින් කරලා දාන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක අපි පිළිගන්නේ නැහැ. මේක ජනාධිපතිතුමාගේ අපේක්ෂාව කියලා අපි හිතන්නේත් නැහැ. මේක ජනවරමේ අපේක්ෂාවක් නෙමෙයි. මේවා නිවැරදි වෙන්න ඕන. ප්‍රධානම තව වරදක් මා කිව්වා අපි මේ රටේ ජනතාව හොඳටම දැක්කා මේ දුත්තු පුරවැසි කාරෝ ඇවිල්ලා මේ රටට වුණ තරම් ගේමක් දීලා යන්න පුළුවන්ද කියලා මහා බැංකුව අධිපතියා කරපු වැඩේ. මෙයා පැනලා ගිහලා දැන් මේ මිනිහා වෙන රටක පුරවැසියෙක්. එයා ඉතින් ආරක්ෂාව ලැබුණා. එතකොට අපි කියමින් හිටියා ජාතික සංවිධාන සහ මහජනයා මන්ත්‍රීවරුන්ට විතරක් නෙමෙයි මේ දුත්තු පුරවැසි බාධකේ පනවන්න ඕනේ උසස් රාජ්‍ය නිලධාරීන්ටත් මහා බැංකුව අධිපති පොලිස්පති නීතිපති හමුදාපතිවරු සහ අමාත්‍යංශ ලේකම්වරු. ඒක එහෙම කරනවා වෙනුවට මොකද කරේ? මන්ත්‍රීවරුන්ට තිබිය යුතු අයින් කරා. ඒක ජනවරමේ අපේක්ෂාවද? දැන් මේ මේ ඒක අපේ අපේක්ෂාවද? දැන් මේක පිටිපස්සේ වෙන පිටපතක් දේශපාලන තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? දැන් ඔබතුමා මම මේ ප්‍රශ්නේ විමසන්නේ මම සාධාරණව එහෙම චෝදනාවක් ඕනෑම කෙනෙකුට එල්ල කරන්න පුළුවන්. ඒ චෝදනාවෙන් බේරෙන එක මේව හදපු අයගේ වගකීම. නෑ නෑ අනේ අපි එහෙම හිතලා කොමන්තරණය කරේ නෑ අපිට වැරදිලා හරි මොනවාරිකක් කියන්න වෙයි. නැත්තම් තර්ක කරන්න ඕන නෑ මේක තමයි ජනවරම අපි ගණන් ගන්නෑ අපි මේවා කරනවා. එහෙම කියන්නේ. ව්‍යවස්ථාවක් කියන්නේ දේශපාලන ලියවිල්ල. ඒක නීතියට අදාළ වෙන්නේ සම්මත කළාට පස්සේ. ඔව්. සම්මත කළාට පස්සේ උසාවියක අභියෝග කරත් තමයි නීතිච්චතුමන්ලට ඒකේ භූමිකාව හිමි වෙන්නේ. ඒක දේශපාලන ලියවිල්ල. ඒක දේශපාලඥයන්ගේ වැඩක්. ඒ නිසා මේ නීතිය දැනගත්ත පමණින් දේශපාලන අධ්‍යක්ෂීම් නැත්තම් මේ වගේ අනතුරුදායක දේවල් දවසින් දකින්න කලින් දකින්න ඥාණය නැත්තම් අධ්‍යක්ෂීම් නැත්තම් මේ වගේ පටලැවෙනින් වෙනවා. නීතිය නෙමෙයි මේ ව්‍යවස්ථාවක් කියන්නේ නීතියක් වුණත් ඒක සම්මත කරන තේ දේශපාලන ලියවිල්ල. ඒක දේශපාලන සංවාදයක්. දේශපාලන ගැටුමක් ඒක ඇතුළේ තියෙන. ඒතොර ඒක ඒක විසඳ ගන්න ඒක තේරුම් ගන්න ප්‍රඥාව නැත්තම් නීතිය කොච්චර දරන් හිටියත් අවුල් කර ගන්නවා. මේ මේ අවුල හැදලා තියෙන එකනේ. නීතිය නොදන්න නෙවෙයිනේ මේ අලිසබ්‍රිමත්තුමා නීතිය නොදන්න වගේ අපි කියන්නේ නැහැනේ. එතුමා ජනාධිපති නීතිච්චවරේ. එතුමා නීතිය දන්නවා දේශපාලනේ දන්නේ නැහැ. එතරම් මේ ප්‍රශ්නේ.